شركة مدير لكم عن هذا تراك إيريا تراك أوليد අනිවාර්යෙන් එනවා නම්බර් පහ ගන්නවා කියන්නේ මොකද සමහර වෙලාවට 10ට 3 තීද්ද යන්නත් පුළුවන් 200ට 3 තීද්ද යන්නත් පුළුවන් ඉතින් කොහොමත් ප්‍රෙෂර් තැනක් ඉතින් දැන් මං තරඟ 50ට වැඩි ක්‍රීඩා කරලා තිනවා මං කෝචස්ලත් එක්කත් කතා කරලා එයාලගේ අත්දැකීමුත් තරම් මේ ප්‍රෙෂර් එක කොහොමද හෑන්ඩල් කරන්න කියලා තවත් ඉගෙන ගන්නවා ඒ මං හිතනවා අද මං ඒක හොඳට හෑන්ඩල් කරා කියලා ලකුණු 103ක කොමියුනිකේට් සම්බන්ධයෙන් පස්සේ පස්සේ තමයි කුසලු විසදිරය එකළඟ ඔට්ටුනාට ඒගොල්ලෝ පහක පහ මාරකට ලංවෙන්න රේට් එක රන් රේට් එක තිබ්බා ලකුණු ගහලා ඉතින් ජනිතු විමායි කතා කරේ 40 වෙනි ඕවරේ වෙනකන් ඇදගෙන යන්න ඒ කියන්නේ රිස්ක් අඩුවෙන් බැට් කරන්න. ඉතින් මම හිතන්නේ ජනිත් එතන ඇවිල්ලා බැට් කරපු විදිහට මට තියෙච්ච ප්‍රෙෂර් එක ගොඩක් අඩු වුණා. ඒ ජනිත්ගේ 50 මාරු විදිහට වරන මොකද ඒක රන බෝල් වගේ හරි ඊට පොඩ්ඩක් වෙනස්ව හරි ගැහුවේ. ඉතින් ඒකෙන් තමයි මම හිතන්නේ ටෝටල් එක අපි මුලින් හිතන්නේ 270 280 ඒකෙන් තමයි ටෝටල් එක 310කට ගියේ. පළවෙනි එක අපි වර්ල්ඩ් කප් එක ගියාට පස්සේ ඔක්කොම කතා කරේ පිච් ගැන. මොකද අපිට මේ ලංකාවේ හම්බෙච්ච පිච් කලින් හම්බෙච්ච ඒවා ගොඩක් 300 පන්නලා ලකුණු ගහන්න අමාරු පිච් තමයි හම්බුනේ. ඉතින් ඒක කතා කරාට පස්සේ මම හිතනවා දැන් ගොඩක් දුරට ඒක හැදිලා කලින් මැච් එකේ 380ක් ගැහුවා. එයාලා 340ක් ගැහුවා. අද මැච් එකේ අපි 310යි. ඒගොල්ලොත් හොඳ තැනක හිටියා බැට් කරගෙන. හැබැයි ක්ලෝස් තරඟයක් යන දීදී ඒගොල්ලෝ විකට් ටික අපි හොඳට බෝල් කරලා ගත්තා. ඉතින් මං හිතනවා ඒක තමයි වෙන්න ඕන දේ. මොකද ඉන්ටර්නැෂනල් ගියහම අපිට හම්බෙන්නේ 300ට වැඩියෙන් ගහන්න පුළුවන් ග්‍රවුන්ඩ්ස් පිචස් හම්බෙන්නේ. ඉතින් ඒකට අපි ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕන අපේ හෝම් කන්ඩිෂන් වලත්. ඉතින් අනිත් හැම රටකම ඒක කරනවා නම් අපි ඒක කරලා තිබ්බොත් අපිට ICC ටූර්නමන්ට්ස් වලට ගියහම ලේසි වෙනවා තරඟ කරන්න. ඉතින් ඒක නිසා මං හිතනවා දැන් පිතිකරුවොත් ලොකු ලකුණු රැස් කරන්න කැමැත්තෙන් පන්දු යවනොත් දැන් ඉගෙන ගෙනමින් පවතිනවා හොඳ විකට් වල කොහොමද බෝල් කරන්න කියලා. එහෙම ප්‍රශ්නයක් මන් දකින්නේ නැහැ. හැබැයි මේ හීට් එකත් එක මං හිතන්නේ මුලින් බැට් කරලා ලොකු ලකුණු සංඛ්‍යාවක් දැම්මොත් අපිට ප්‍රෙෂර් එක දාන්න පුළුවන් අනිත් පැත්තට. මොකද පොඩ්ඩක් වෙනසකට එන්නේ අන්ඩර් ලයිට්ස් ෆාස්ට් බෝල්ස්ලට පොඩි වාසියක් තියෙනවා මං හිතන විදිහට. ඉතින් ඒක ගන්න තමයි අපි නිතරම මුලින් බැට් කරලා රෑට බෝල් කරන්න හදන්නේ. ඒක සමහර වෙලාවට වෙනස් වෙන්න පුළුවන් ඩිව් එකත් එක්ක. ඩිව් එක ආවොත් ඒක සමහරවිට වාසි වෙන්නත් පුළුවන්. අනිවාර්ය අපි ඒ වෙලාව හිතුවේ ඒගොල්ලොන්ගේ පාර්ට්නර්ෂිප් එක ඇත්තටම හිසරදයක් වුණා. ඉතින් මමත් කුසල් මෙන්ඩිස්ත් මම අපි දෙන්න කතා කරේ ක්ලෝස් මැච් එකක් යාවි කියලා. ඉතින් අපි බැලුවේ හොඳම බෝලස්ලා පස්සට ඉතුරු කරගන්න ගමම පොඩි පොඩි ස්පෙල්ස් ගිහිල්ලා ටයිට් බෝල් කරන්න. මොකද ඒගොල්ලෝ අපි රේට් එක පස්සට දැම්මුත් අන්තිම ඕවර් 20-15 ඒගොල්ලොන්ට අපි බැලුවේ අන්තිම ඕවර් 10 වගේ වෙද්දී ඒගොල්ලොන්ට රේට් එක 10-12 විතර උස්සලා තියන්න අන්තිම 10 වගේ. ඉතින් මං හිතන්නේ ෆාස්ට් බෝලර්ස්ලා දීපු ජොබ් එක හරියටම කරාද මේ වගේ කඩුල්ලක ඒ වගේ හොඳට පන්දු යවක යන්නේ කොහොමත් පිතිකරුන්ට අමාරුයි. ඉතින් ඊට පස්සේ ඒගොල්ලොන්ට රන් රේට් එක අඩු වුණාට පස්සේ ආයි වනිදු ඇවිල්ලා ගේම් එක චේන්ජ් කරා එතන. ශතක දෙකක් ඔබ ඉන්න ශතක දෙකක් ඔබ ඉන්න ශතක දෙකක්
Dekak kili tagen tae mandi gue hebei ata keringi moko dei bela ber teacher mai tane pi dene tari moko kari ya kian ne mama mara kian tei ne ika nisa diuna hebei wanindu mara support itu nu wanindu ki gue inne wa antim bolet gahan ne kile hebei mara ika huni pasi ita koda api para ku edi ika maru ene ting etra mani support kara ita ne ya ki gue ma mara wa gahan ne attack ken ne kaman si ira gahan ne kile ting ko huma tei bela ber api attack ken api වෙන plan එකක් තියුනේ කණ්ඩායම වෙනුවෙන් ලකුණු රැස් කරන්න තමයි plan එක මං හිතන්නේ අපි දෙන්න කතා වුණේ 320ක් ගහන්න අපි එද්දිත් කතා වුණා අපි ලකුණු 10ක් වගේ ෂෝට් කියලා හැබැයි එයා සපෝට් කරා ඒ වෙලාවේ මට ඔබ ටීම් අපි ගහන්න කැමති මොකද පැතුම් ශක් අපි කතා කරන්නේ පැතුම්ගේ දිට්ඨ ශතකය යන කැටගරියට තාම 19 ලෙවල් එකේ තාම පැතුම්ගේ දිට්ඨ ශතකය සම මෙච්චර ඉක්මනට මොකද මේ පාරින් තවිනු නැත මොකද ඒකේ ඒක මට කියන්න දෙයක් නෑ ඇත්තට මේක මං හිතන්නේ මාර රෙකෝඩ් එකක් මම පෞද්ගලිකවම ආසයි පැතුම් බැට් කරනවා බලන්ින් මම ප්‍රැක්ටිස් වලත් මැච් එක ගහද්දිත් පැතුම්ගේ බැටින් බලන්න ආසයි ඉතින් මම හිතන්නේ ඒක මට කියන්න වචන නෑ ඇත්තට මොකද මං එච්චර සතුටුයි මගේ ටීම් මේට් කෙනෙක් ඒ කියන්නේ ලංකාවට අවුරුදු 200ක් ගහලා තියුන්නේ මම ටීම් එකේදී මගේ ටීම් මේට් කෙනෙක් 200ක් ගහනවා කියන්නේ මට මාර සතුටුයි ඉතින් මම හිතන්නේ තව සතුටු වෙන්න නම් අපි තව උඩින් ගහන අය අවිෂ්ක වෙන්න පුළුවන් සදීර කුසල් මෙන්ඩිස් මම වෙන්න පුළුවන් තව 200 ඒවා අපේ රට වෙනුවෙන් ගහනවා නම් මම ඉස්සරහට තවත් සතුටුයි